are listening to Shwa FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese, every Thursday from 10 p.m. to 11 p.m. ආයුබෝවන් සිටි නගරයේ සිට ගුවනට එක්වෙන විදුර සිංහල සංග්‍රහය සමගිනි ඔබ මේ එක්වි සිටින්නේ සෑම බ්‍රහස්පතින්දාකම රාත්‍රී 10 සිට 11 දක්වා 99.9 FM තරංග මාලාව ඔස්සේ අන්තර්ජාලයේ www.swrfm.org වෙබ් අඩවිය තුලිනුත් ඔබට සජීවීව විදුර සිංහල සංග්‍රහයට සවන් දිය හැකියි. सिडनी नगर पेवेत प्रजा कट्यूत पिलिमन तुरतुरु ओबट लबागत हैकी अबगे वेब बड़वी तुलिं पिविसेन www.vidurumedia.ne अबगे पसुगी वेरसतान वल्टत प्रजा निवेदन प्रजा कट्यूत वल चायरूप सहा सिडनी कला निर्मान तुरतुरु विदुरुमीडिया वेब अडविय ओसे ओबट लबागत हैकी ओबगे प्रजा निवेदन यमुकरान अबगे ईमेल लिपिने vidurumedia@yahoo.com.au ඔබටත් විදුර සිංහල සංග්‍රහය හා එක්වීමට හැකියි අපගේ දුරකථන අංකය 0425 272 945 හෝ 0433 330 638 21 වන බ්‍රහස්පතින්දා විදුර සිංහල සංග්‍රහයත් සමගිනුයි අප ඔබ හමුවන්නේ अद श्रीलंका वसर दाहरे आयव्य दिपत्मट नियमित रुपया कोटि पालुस लक्ष हतली दाहक मुदल पियवागन आकार मिन्म जनता बाधी सहन पिल योजना आयव वार्ताव बुत लमातिवर वशेन जनाधिपति महिंद राजपक्ष महता अद मेवन पार्लिमेंट दिपत्मी सीटी श्रीलंका पुदराज मंडली समूह कलपति ප්‍රජාතන්ත්‍රවාදී කෙරෙහි ශ්‍රී ලංකාවේ ඇති නැඹුරුව වඩාත් හොඳින් ප්‍රකට වෙන බව ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව බොහෝ අරුබුද වලට මුහුණ රටක් වන නමුත් ඔවුන්ගේ අද දවසේ යහපත් වී ඇති බවයි ටෝනි ඇබට් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ. මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් 47,926 දෙනෙකු පසුගිය වසරේදී ශ්‍රී ලංකාව තුළදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. එමෙන්ම ගංජා සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 73,904ක් අත්අඩංගුවට පත් තිබෙන බව අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය විසින් නිකුත් කර ඇති අලුත්ම වාර්තාවක සඳහන් වෙනවා. මෙසේ වසර 2012 වසරේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූවන්ගේ බහුතරය 65%ක්ම ගංජා ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් කොටුවේ තිබෙන බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂය තුළ දැන් කල්ලිවාදයක් නොමැති බවත් එබැවින් මේ වෙනුවට පක්ෂයේ හැරදමා ගොස් සිටින සියලු පිරිස් නැවත පක්ෂය සමග එක්වන ලෙසත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරකොතදී ආරාධනා කළා. තම පාක්ෂිකයන්ට මහා සංග්‍රහණයේ ප්‍රධානත්වය ඇතිව එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ වැඩබහර ගැනීම නිමිත්තෙන් සිරකොත පැවති උත්සවයකදී එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ. අදත් වැඩසටහනට ඩොට් ස්වේච්ඡා සංවිධානයේ आरंभ लतीन अलुत व्याप्रुति अज्ञानोत क्रीम सद्धा चंपा उड़ेवल संबंध भी मटनी में ताई सिंगल संस्कृत का हम ये वर्तमान सभापति दायित्व जायरत्न उपसभापति माध्यांचे मांजुल वित्त सिंह सहा समग्र आप में द्रिय सिद्धि नवास जीव ओब आप देनवाद कराने टे सिंगल संस्कृत का हम ये इधरी पैटकाटी उत्पिले पाते පුදුරාජ්‍ය මණ්ඩල රාජනායක සමුළුව පිළිබඳ පසු විපරමක් කරන්නට අපාතර සිටින ප්‍රවීණ දේශපාලන විශ්ලේෂකයෙකු වන නිශාන්ත ජයකුරි මැදිරිය සිටිනවා. ඔහු සමග අප සම්බන්ධ වෙනවා වැඩසටහනේ දෙවන භාගයේදී. අපි දන්නවා ඔබ නිතරම සිටින් ශ්‍රී ලංකාවේ ජීවත් වෙන බව. ඒ නිසාම නැවුම් ප්‍රවෘත්ති සරණියටත් සුපුරුදු පරිදි ඔබට සවන් දෙන්නට පුළුවන්. ප්‍රජා නිවේදන සහ ඉදලද පරිදි මීල් 1කටත් 2කටත් ඔබට සවන් දෙන්නට අද අවස්ථාව සලසා තියෙනවා.
ලියා දාලා තියෙනවා මත්තට තවත් තියනට හිතේ ඇඳිලා දොට්ටක් අටක් නැඩක් ලියා දාලා තියෙනවා මත්තට තවත් තියනට හිතේ ඇඳිලා නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ නිතරම පත්තරේට මගේ නුයි විස්තර යන්නේ ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ නිතරම පත්තරේට මගේ නුයි විස්තර යන්නේ පොත්තක් කටක් ගැනපත් ලියා දාලා තියෙනවා පත්ත සත්තවත් තියනට හිතේ ඇදීලා කාලෙමයි කාලය ගත වෙන්නේ ඒකයි ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ පුස්තකාලෙමයි කාලය ගත වෙන්නේ ඒකයි ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ පොත්තකටත් ගැනටත් ලියා දාලා තියෙනවා මත්තටත්වත් ලියනට හිතේ ඇඳිලා විතස්වලක් තොරතුරු සපයන්නේ ඔකෙලත් මං නැතොත් තවත් වෙන කවුරුද ඉන්නේ අන්විතස්වලක් තොරතුරු සපයන්නේ ඔකෙලත් මං නැතොත් තවත් වෙන කවුරුද ඉන්නේ පොත්තකට කටක් දැනටත් ලියා දාලා තියනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා වෙත් නොයෙක් බිහිසුණු වැඩ වෙන්නේ එපුවත් පාලනේ මගින් කැපිලයි පල වෙන්නේ සානු වෙත් නොයෙක් බිහිසුණු වැඩ වෙන්නේ එපුවත් පාලනේ මගින් කැපිලයි පල වෙන්නේ පොත්තකට කටක් දැනටත් ලියා දාලා මත්තටත්වත් ලියනට හිතේ ඇඳිලා සෝමරත්න දිසානායකයන්ගේ මීපුර වැසියෝ නාටකයෙන් උපුටාගත් ගීතයකටයි ඔබේ සවන් දුන්නේ. ඩොට් ස්වේච්ඡා සංවිධානය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තිබෙන ස්වේච්ඡා සංවිධානයක්. එම සංවිධානය ආරම්භලා තියෙන අලුත් ව්‍යාපෘතියක් පිළිබඳව ඔබ අප දැනුවත් කරන්නට දුරකථන ඔස්සේ දැන් අප සමග සම්බන්ධ වෙනවා චම්පා උඩවිල මහත්මිය. ආයිබෝන් චම්පා. ආයිබෝන් සුජීව. ඔව් චම්පා, දැන් මේ අලුත් ව්‍යාපෘතිය මොකද්ද? ඒ සඳහා අරමුදල් රැස්කර ගැනීම සඳහා මොන වගේ වැඩපිළිවෙළක්ද යොදලා තියෙන්නේ? ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ කවද්ද? අපි ලොතරැයි දිනුම් ඇදීමක් සංවිධානය කළා තියෙනවා. එම දිනුම් ඇදීමත් පවත්වන නොවැම්බර් 30 වෙනිදා 6:30ට කෙරිබු කමිටි ශාලාවේ. ඉතින් අපි මුදල් වලින් බලාපොරොත්තු වෙනවා ගාල්ලි කරාපිටිය හොස්පිටල් එකේ නේවාසික ප්‍රතිකාර ලැබන දරුවන්ට හුස්ම ගැනීමේ පහසු සඳහා ෆේස් මාස්ක් ලබා දීමට. ඉතින් ඒ ඉවෙන්ට් එක කැමති කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. ඒක ඇත්තටම ෆ්‍රී ඉවෙන්ට් එකක්. ඉතින් ඒක රෙෆර් ටිකට් ගන්න කැමති අය ඉන්නවා නම් එදාට අපි 8 වෙනකන් ඒ රෙෆර් ටිකට් ඉක්ුණනවා. කැමති ඉන්න නම් රොජර් 9837-0414 වලට අමතන්න පුළුවන්. එහෙම නැත්නම් චම්පා 714@hotmail.com ඊමේල් එකට ඊමේල් කරාමත් ඒ වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. ඔබගේ වෙබ් අඩවියක් තිබෙනවා. මේ වෙබ් අඩවියනොත් පුළුවන් ද වැඩි විස්තර ලබා ගන්නට? ඇත්තටම වෙබ් අඩවියත් පුළුවන්. වෙබ් අඩවිය www.charity.org.au. එතකොට මේ සඳහා සහභාගී වීමට කැමති කෙනෙක් ඉන්නවනම් ඊට කලින් ඔබට දැනුම් දිය යුතුද? නෑ, අවශ්‍ය නෑ. එදාට කැමති කෙනෙකුට එන්න පුළුවන්, සහභාගී වෙන්න පුළුවන්. ඒක ඇත්තම සම්පූර්ණ ෆ්‍රී. කැමති කෙනෙකුට එන්න පුළුවන්. එදාට තිබෙන, ඒ කියන්නේ ලබන මේ සෙනසුරාදා දිනමේ ඊළඟ සෙනසුරාදා තියෙන 30 වෙනිදා නොවැම්බර් 6 මාර ඉඳලා ඒක පටන් ගන්නවා. ඇත්තටම ඒක පොඩි මියුසිකල් ෂෝ එකක් තියෙනවා. ඒ රාත්‍රි 10 මාර විතර වෙනකන් ඒක තියෙනවා. හොඳයි, බොහොම ස්තුතියි චම්පා. මේ ඔබගේ අලුත් ව්‍යාපෘතිය පිළිබඳව අපේ අසනම් දැනුවත් කිරීම පිළිබඳව ඩොට් ස්වේච්ඡා සංවිධානය වෙනුවෙන් ඔබට බොහොම ස්තුතියි. විදුරු සිංහල සංග්‍රහය සමග සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුතියි සුජීව.
සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ලඳුනේ සැමදා මා ආදරේ 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 දියුරා කියවි මෙසේ ඔබට මා අපි දන්නවා සිංහල ප්‍රජාව අතරේ සිංහල සංවිධාන නොයෙක් ප්‍රමාණයක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ක්‍රියාකාරීත්වයෙන් දායකත්වයෙන් දෙනවා මේ සිංහල ප්‍රජාවට. ඒ අතරේ මූලික ස්ථානයක් ගන්නවා සිංහල සංස්කෘතික හමුව මේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිංහල ප්‍රජාවට ඉතා විශාල සේවයක් කරනවා. ඉතින් අද මේ සිංහල සංස්කෘතික හමුවේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව අප දැනුවත් කිරීමට අප හා එකතු වෙනවා මේ මැදිරියේදී සිංහල සංස්කෘතික හමුවේ වර්තමාන සභාපති දයන්ත ජයරත්න මහත්මයා, ඒ වගේම සිංහල සංස්කෘතික හමුවේ මාධ්‍ය අංශයේ උපසභාපති මංජුල වෙත්තසිංහ. ඉතින් මා ඔබ දෙපළ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ආයුබෝවන්. 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 ඔව්. ඉතින් අපිට කියන්න පුළුවන් ද මේ සිංහල සංස්කෘතික හමුව අපි දන්නවා මේක පටන්ගෙන දැන් බොහෝ කාලයක් වෙනවා මේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ. මොකක්ද මේ සිංහල සංස්කෘතික හමුව තුළින් අපේ ප්‍රජාවට ඇති අවශ්‍යතාවය මොකක්ද? ඔව් පුල්, සිංහල සංස්කෘතික හමුව පටන් අරගෙන දැන් අවුරුදු 23ක් විතර ගත වෙලා තිබෙනවා. මේ අවුරුදු 23 ඇතුළත කාලය තුළ අපි අඛණ්ඩව පවත්වාගෙන ගෙන තිබෙනවා මේ සංවිධානයේ වැඩ කටයුතු. ඔබට ඔබ හොඳින් දන්න පරිදි අපේ වාර්ෂික බක්මහරංගන උත්සවය අද ලංකාවේ පවා ප්‍රචලිත ඉතාම සාර්ථක ප්‍රසංගයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ ප්‍රසංගයත් ඊට අමතරව අපේ පවතින සිංහල පාසල් පවත්වාගෙන යන සිංහල පාසල් තුළින් අපි අද මේ අවුරුදු 20 ගානක් ගිහිලා බලනකොට මම හිතන්නේ අපි හැමෝම දන්නවා ඇති හැම ගෙදරකම තියෙනවා මේ බක්මහරංගන සහභාගී වෙච්ච වීම අපේ තවර පරම්පරාව බක්මහරංගනට සහභාගී වීම ඉතාම ආඩම්බරයෙන් සලකන දෙයක් වෙලා තියෙනවා. ඔවුන් ඉතාම ආඩම්බරයෙන් ඒ ගැන කතා කරන්නේ. මම හිතන්නේ ඔබ දැකලා ඇති උපන්දින සාදයකදී 21 වෙනි උපන්දිනයේ දවසක මෙයාගේ ස්ලයිඩ් ෂෝ එකේ ඇත්තටම බක්මහරංගනේ කරපු රඟපෑමක් ඉතාම ආසාවෙන් පෙන්නනවා. ඉතින් මට ඒ දකිනකොට තේන්නේ අපි ඇත්තටම අපි අතරේ තවර පරම්පරාවක් බිහි වෙලා තිබෙනවා. අපේ සංස්කෘතිය අගය කරන කට්ටියක්. මේ අය අපිත් එක්ක එකතු වෙලා මේ කරපු දේ ඉතාම ආසාවෙන් අගය කරනවා. ඉතින් මේක විශේෂ ලක්ෂණයක් ඇත්තටම. ඊට අමතරව අපේ ප්‍රජා අපේ මට කියන්න පුළුවන් ඇත්තර සංස්කෘතික හමුව අපේ ප්‍රජාවගේ දෛනික ජීවිතය කොටසක් බවට පත් වෙලා ඉවරයි දැන්. අපේ සංස්කෘතික හමුවෙන් පද කරලා සිංහල සංගරාව අතිවිශේෂ. අර ඔබ කිව්වා වගේ මේ මෑත ඉතිහාසය ගත්තොත් එහෙම මේ සිංහල ප්‍රජාව තුළ මේ දරුවන් සිංහල පාසල් වලට යොමු කිරීම තුළින් මේ කලා කටයුතු වලට එහෙම නැත්නම් මේ දේවල් වලට සම්බන්ධ කිරීමට මෙහෙට පැමිණෙන දෙමාපියන්ට යම් උනන්දුවක් තියෙන බව අපිට පේනවා. ඒ පිළිබඳව ඔබ කතා කරුත් කොහොමද? ඔව්, ඒතර සිංහල මේකත් සිංහල අපිට සිංහල පාසල් විතරක් තිබිලා මදි සිංහල භාෂාව අගය කරන ජන සමාජයක් අපේ අතර ඉන්න ඕනේ. මේ ජන සමාජය අපි එකතු කරන එක තමයි සංදර්ශන, ඒ වගේම ලංකාවේ ඉඳන් ලංකාවට මෙහෙට අපි නාට්‍ය සහ සංගීත සංදර්ශන විශාරද ගායක ගායිකාවන් ගෙනල්ලා ඒ අයට අවස්ථාව ලබා දීම තුළින් අපි ඇති කරලා තියෙනවා මේ සිංහල සංස්කෘතිය පිළිබඳ අගය කිරීමක්, ඒ වගේම ඒට වටිනාකමක් දීමේ වැඩපිළිවෙලක්. මේ පාසලත් සංස්කෘතික වැඩපිළිවෙලත් එකට සමාන්තර යන වැඩපිළිවෙලක්. මේ දෙක එකිනෙකට සම්බන්ධයි. ඒ තුළින් තමයි මේ ළමයින්ටත් මේක විශාල අගයක් දැනෙන්නේ. ඔව්, ඒ අතරේදී අපිට දැනගන්න තියෙන පරිදි මම හිතනවා මේ ලේඛන කලාව එහෙම නැත්නම් මේ අපේ සංස්කෘතිය තවත් ආකාරයකින් අපේ මේ ප්‍රජාව අතරට ගෙනියාමේ මාධ්‍යයක් විදිහට කටයුතු කරනවා මේ මාධ්‍ය අංශය කියන එක. ඒකෙන් විශාල වැඩ කොටසක් කරනවා. මේ මාධ්‍ය අංශය තුළින් මේ වෙනකොට මොන වගේ වැඩ කටයුත්තක්ද කරන්නේ මංජුල? උපලෝ මාධ්‍යංශයේ මගින් ඇතිකරපු ලේඛක සංසදය තමයි අපේ දැනට තියෙන අලුත්ම ප්‍රතිඵලය අපි කාටත් දකින්න ලැබෙන. ඒ ලේඛක සංසදයෙන් ගොඩක් විශාල වැඩ කටයුතු වගේක් පහුගිය ටිකේ කළා. ඇත්තටම වසර එකහ මාර්කට් දෙකකට උඩදී මං හිතන්නේ අපි CD පටයක් නිකුත් කළා. සිඩ්නි නුවරම ඉන්න කලාකරුවන්ගෙන් ලියවුණු ගීත, සිඩ්නි නුවරම ඉන්න කලාකරුවන්ගෙන් ඒවට සංගීතය සපයලා, සිඩ්නි නුවරම ඉන්න ගායක ගායිකාවන් විසින් ඒව ගායනය කරලා, සිඩ්නි නුවරම ඒවත් තැටිගත කරලා, සිඩ්නි නුවරම නිෂ්පාදනය කරපු තැටියක් නිකුත් කළා. ඊට පස්සේ දැනට මාසයකට පමණ උඩදී
ඒ වගේම තවත් දෙවෙනි සංගීත තැටියක් එහෙම නැත්නම් CD පටයක් අපි නිකුත් කළා ඒකත් ඒ විදිහටම සම්පූර්ණයෙන්ම කරේ සිඩ්නි නුවර ඉතින් අපිට ඒක හරි ආඩම්බරයක් මොකද සිංහල ක්‍රමයට සින්දු ලියන්න ඒ වගේම ගයන්න නුවර දැන් පුළුවන් ඒ වගේම අපි ලේඛක සංසදයෙන් කරන අනිත් බලාපොරොත්තුව තමයි සිංහල කියවීම සිංහල ලිවීම වගේ ඒ රුචිකත්වය අපි පොත් ලංකාවේ තියෙන නවකතා කෙටි කතා පොත් ලංකාවේ ඉඳලා මෙහාට ගෙන්නලා ඉතාම පහසු මිලකට ඇත්තම ලංකාවේදී ඔබ රුපියල් වලින් මිලදී ගන්න මුදලට සමාන මුදලකට මෙහෙදී ගන්න පුළුවන් ඒක ඇත්තම ඉතාම සාර්ථක ප්‍රතිඵලයක් විදිහට පහුගිය දවස්වල පැවැත්තුණා මේවා තමයි මාධ්‍යංශයෙන් කරගෙන යන වැඩ දැන් ඔව් ඊට අමතරව අපි දන්නවා මේ වසරක් පාසා නොඑක් ආකාරයෙන් මේ අපේ ප්‍රජාවට වැදගත් වෙන කාර්යයන් විශාල ප්‍රමාණයක් කරනවා මේ ලබන අවුරුද්ද එහෙම නැත්නම් මේ ඔබගේ මේ වාරේ පටන් ගත්ත අවධියම අපි මේ සාකච්ඡාව සඳහා ඔබ ආද එක් කරගන්නේ ඉතින් මේ ලබන වසර පුරා මොන වගේ දේවල්ද මේ අපේ ප්‍රජාව වෙනුවෙන් සංස්කෘතික හමුවතුලින් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මෙතෙක් කල් කරගෙන ආපු සෑම දෙයක් මේ විදිහට ඉදිරියට කරගෙන යන ගමන්ම අපි බලනවා තව පියවරක් දෙකක් ඉදිරියට යන්න පුළුවන්ද කියලා දැන් මාධ්‍යංශයෙන් කරන තව වැඩ කටයුතු තමයි අපි ආරංචි කියලා ඉලෙක්ට්‍රොනික පුවත් පත්‍රිකාවක් යනවා හැම මාසයක් පතාම අපි ඔක්කොම සමාජිකයින්ට ඊට අමතරව අපි සිංහල කියලා සිංහල ලිපි තියෙන සංගරාවක් හැම මාස තුනකටම වරක් නිකුත් කරනවා ඊට අමතරව අපි අලුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා බොහොම ඉක්මනට ඒක මං හිතන්නේ දැනට මං හිතන්නේ අපි ඒක ගැන කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ ලබන සෙනසුරාදා කියන්නේ 30 වෙනි නොවැම්බර් 30 වෙනි සෙනසුරාදා තියෙන වර්ෂාවසාන සුහද හමුව සහ නත්තල් සාදයේදී අපි අද පුංචි ඉඟියක් නිකුත් කරා අපේ ආරංචි ඉලෙක්ට්‍රොනික පත්‍රිකාව හරහා මම හිතන්නේ මේ ආරංචි පත්‍රිකාව මේ සියලු දෙනාටම නොලැබී යන්නත් පුළුවන් ඉතින් මම හිතනවා මේ යම් ඉඟියක් දුන්නොත් අපේ අසන්නන්ට මම හිතනවා ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නට පුළුවන් ඉදිරි කාලයේදී ඔබ මට බොහොම මේ මගෙන් මේක පුෂ් කරලා අහන්න නිසා මට කියන්න සිද්ධ වෙනවා පුංචි ඉඟියක් තව ටිකක් දෙනවා මේක අපි හැමෝම ආදරය කරන දෙයක් සිද්ධ බවට පත් වෙනවා විශේෂයෙන්ම මේ ගුවන් විදුලියට සවන් දෙන හැම දෙනාටම මම හිතනවා මේක ගොඩක් ආදරය කරන්න පුළුවන් දෙයක් වෙයි කියලා ඒක ලොකු සම්දිස්ථානයක් වෙන්න පුළුවන් අපේ සිංහල සංස්කෘතික හමුවේ මම ඒ නිසා ඔබ සියලු දෙනාට මේ අසන්නන් සියලු දෙනාටම ආරාධනා කරලා සිටිනවා 30 වෙනි නොවැම්බර් 30 වෙනි සෙනසුරාදා කාලින්ෆර්ඩ් හි ඩොන් මෝ ශාලාවේ පැවැත්වෙන සුහද හමුවට එන්න හවස 6 මාරෙන් ඉඳලා දිගටම තියෙනවා එදාට මේ අලුත් දේ දැනගන්න පුළුවන් මම හිතන්නේ ආරංචි පොඩක් බැලුවොතින් ඒක පොඩි ගියක් තියෙනවා අතරම හොඳයි මම හිතනවා මේ ආරංචි කියන මේ විද්‍යුත් සංගරාව මේ නොලැබෙන කෙනෙකුට මොන ආකාරයටද මේක ලබා ගන්න පුළුවන්? ඔව් දැන් අපි සාමාන්‍යයෙන් ආරංචි සංගරාව යවන්නේ අපි සමග ලියාපදිංචි වෙලා ඉන්න අපේ සමාජික සමාජිකාවන්ට යම් කිසි කෙනෙකුට ඒක ලබා ගන්න අවශ්‍ය නම් අපෙන් විමසීමක් කරන්න පුළුවන්. මම ඒකේ අපේ විද්‍යුත් තැපැල් එහෙම නැත්නම් ඊමේල් ලිපිනය කියන්නම්. ඒක media.scf@gmail.com. අයි මම කියන්නම් media.scf@gmail.com. හොඳයි. ඉතින් දයන්තගෙන් මම ඇහුවොත් දැන් මේ මාධ්‍යංශයෙන් කරන කටයුතු සමස්තයක් විදියට මේ සංස්කෘතික හමුව තුළින් මේ ප්‍රජාවට තව මොන වගේ කටයුතුද අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඉදිරියේදී අපි දැන් මේ ඔය මංජුල කියපු කටයුත්ත මම හිතාර ඉතා වැදගත් කටයුත්තක් වෙන එහරහ අපට අපේ අඩිතාලම පුළුල් කර ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම අපි දැනට පහුගිය අවුරුද්දෙත් ඊට වසර කීපයකට කලිනුත් අපි අඳුනාගෙන තිබෙනවා සංස්කෘතික හමුව තව ඉදිරියට යෑම සඳහා අවශ්‍ය කරන යම්කිසි ව්‍යවහාත්මක වෙනසක්. ඒ කියන්නේ අපි මීට වඩා පුළුල් විදියට වැඩ කරන්න හිතන්න ඕනේ. මම බලාපොරොත්තු වෙන මේ අවුරුද්දේ අපේ කමිටුවත් එකතු වෙලා ඉදිරි අවුරුදු 10 තුළ අපේ සංස්කෘතික හමුව වඩාත් පුළුල් ස්ථාවර පදනමකට පත් වීමට අවශ්‍ය කරන ව්‍යවහාත්මක වෙනස්කම් ටික අපි අඳුනා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට අපට සහයෝගය අවශ්‍ය වෙනවා අපේ ජ්‍යෙෂ්ඨ සමාජිකයන්ගෙන් පමණක් නෙවෙයි හැම අපේ තරුණ පරම්පරාවෙන් ඒ වගේම අලුතෙන් අපිත් සමග එකතු වෙන ඒ අලුත් සමාජික සමාජිකාවන්ගෙන් අපිට මේකට ලොකු කාර්යයක් නමුත් අපි බලාපොරොත්තු වෙන අඩිතාලම අපිට මේ අවුරුද්දේ දාගන්න පුළුවන් වෙයි කියලා. හොඳයි මම හිතනවා ඉදිරියේදී මේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තම වාසස්ථානය කරගෙන පැමිණෙන සියලු දෙනාට ඉතාමත් වැදගත් කාර්යයක් මේ සිංහල සංස්කෘතික හමුව තුළින් කිරීමට මේ කෙරෙන මේ ඉදිරි කටයුතු ඉතාමත් ඉවහල් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ අවස්ථාවට සම්බන්ධ වෙලා මේ සිංහල සංස්කෘතික හමුව තුළින් කෙරෙන වැඩ කටයුතු පිළිබඳවත් ඉතා නොබෝ දිනකින් කෙරෙන ඒ කාර්යය පිළිබඳවත් අපේ අසන්නන් දැනුවත් කිරීමට අපහා මැදිරියට පැමිණීම පිළිබඳව සංස්කෘතික හමුවේ සභාපති දයන්ත ජයරත් මහත්මයාටත් ඒ වගේම උපසභාපති මංජුල වෙත්තසිංහ මහත්මයාටත් අප ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. ඒ වගේම මේ අවස්ථාව අපට ලබා දීම ගැන අපි ඔබටත් ඉතාම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. අයබෝවන්.
විදුර මීළඟට අප අද තෝරාගත් ගීතය මෑතදී සිංහල සංස්කෘතික හමුවේ ලේකක සංසදය මගින් ඉදිරිපත් කළ සිසිලගේ සංයුක්ත තැටියේ එන ගීතයක්. මේ ගීතයේ ගායනය, පද රචනය සහ සංගීතය ඉන්දු ප්‍රේමතිලක. වෙලාව රාත්‍රියේ 10:05 විනාඩි 28යි.
විදුර සිංහල සංග්‍රහය සතියේ ප්‍රවෘත්ති සමගින් සුජී මුදලගේ 2014 ආයවැය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි දරිද්‍රතාවයේ අවම කිරීම විලන් සම්බන්ධතා වැඩි දියුණු කිරීම ඇතුළු කරුණු රාශියක් පිළිබඳව නිල වශයෙන් එකඟ වීමෙන් අනතුරුව වසර 2014 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළු අවසන් වෙයි පුතුරු පළාත් සංවර්ධන කමිටුවට ප්‍රධාන අමාත්‍යවරයාද ඇතුළත් කළ යුතු බව දමිළ ජාතික සංධානය පවසයි ශ්‍රී ලංකාවට වැඩම කරන ලෙස ෆ්‍රාන්සිස් පාප් වහන්සේ වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් නිල ආරාධනාවක් වතිකානුවේදී බාර දෙයි ජාත්‍යන්තර උපහාර මැද හෙළ සිනමා නිලි රැජින මාල්නී ෆොන්සේකා සිය රංගන දිවියේ 50 වන වසර සමරයි අද පල්ලෙකලේ 2020 තරගයේ ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව නායක චන්දිමාල් පවසයි ඉදිරි වර්ෂ තුනේදී ආර්ථික වර්ධනය 7.5% මට්ටමින් පවත්වා ගත හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි වසර 2014 අයවැය දේශනයේ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ අද සවස පාර්ලිමේන්තුවේ පැවති සැසිවාරයකදීය දුෂ්කර ගම්මල පාලම් 1000ක් රුපියල් මිලියන 4500ක වියදමින් තැනීමටත් රෙදිපිලි අපනයනය කරන ප්‍රධාන රටවල් 20ට ශ්‍රී ලංකාවද ඇතුළත් වීම සඳහා වන වැඩපිළිවෙළක් සඳහාද ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට යෝජනා කොට තිබේ වයස 68ට අඩු ස්වයං ව්‍යාපාරික කාන්තාවන්ට රුපියල් 250,000ක් දක්වා පොලි රහිත ණයක් ලබා දීමටත් ගාල්ල යාපනය ඇතුළු දිස්ත්‍රික් රෝහල්වලට කීමෝතෙරපි ඒකක ලබා දීමටත් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ වේතන වැඩි කිරීමටත් රාජපක්ෂ මහතා තම අයවැයෙන් යෝජනා කොට ඇත මැදිම පළාතේ වකුගඩු රෝගීන්ගේ ප්‍රමාණය අවම කිරීමට රුපියල් මිලියන 900ක වියදමින් ජලය පිරිසිදු කරන ඒකක ඇති කිරීමටත් කොළඹ නගරයේ නිවාස ඉදිරි කිරීමේ ව්‍යාපෘති නවීකරණය කිරීම මගින් නිවාස අහිමිවන කොළඹ වැසියනට කොළඹම නිවාස පහසුකම් ලබා දීමටත් යෝජනා කොට ඇති ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල නේවාසික පහසුකම් වැඩි කිරීම සඳහාද මුදල් ප්‍රතිපාදන වෙන් කොට ඇත මෙවර ජනාධිපතිවරයාගේ ආයවැය දේශනයට සහභාගී නොවීමට එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණද ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ තීරණය කොට තිබේ. එහෙත් ආයවැය විවාදයට මෙම පක්ෂ දෙකම සහභාගී වන බවයි ඔවුන් ජනමාධ්‍යවලට ප්‍රකාශ කොට ඇත්තේ. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ආයවැය දේශනයට සහභාගී වන බවයි ශ්‍රී ලංකාවෙන් ලැබෙන වාර්තාවල සඳහන් වන්නේ. දරිද්‍රතාවය අවම කිරීම වෙළඳ සම්බන්ධතා වැඩි දියුණු කිරීම සහ තරුණ කටයුතු පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම යන කරුණු පිළිබඳව නිල වශයෙන් එකඟ වීමෙන් අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අවසන් වෙයි. තෙදිනක් පුරා පැවති රාජ්‍ය නායක සමුළුවේ සාර්ථකත්වය ශ්‍රී ලංකාවේ සිදු වී යයි පැවසෙන මානව හිමිකම් කඩවීම් සහ යුද අපරාධ චෝදනා මගින් වැසී ගිය බවයි ජනමාධ්‍ය වාර්තා කොට සිටියේ. මැලේසියාවේ අගමැති නජීබ් රසාක් පවසනුයේ රටවල් 53ක රාජ්‍ය නායකයින් 27 දෙනෙකු පමණක් සහභාගී වූ මෙවර සමුළුවේදී ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි බ්‍රිතාන්‍යයටත් විජිත වලට සංවිධානය ශක්තිමත් කිරීමට හැකි වූ බවයි. වසර 2015දී මුරුසි දේශයේ මීළඟ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වීමට කලින් තීරණය කොට තිබුණද මුරුසි දේශයේ මෙම සමුළුවට සහභාගී නො වූ බැවින් වසර 15දී මෝල්ටාවේදී සමුළුව පැවැත්වීමට තීරණය වී ඇත. දේශපාලන විචාරකයන් පවසනුයේ ඇතැම් රාජ්‍ය නායකයින් තම තමන්ගේ දේශපාලන පැවැත්ම පිළිබඳව කාරණා සමුළුවේ පොදු අපේක්ෂාවන්ට ඉදිරියෙන් තැබීම මෙවර පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී කැපී පෙනෙන ලක්ෂණයක් වූ බවයි. වසර 2013 පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පිළිබඳව කෙරෙන සජීවී පසුබිමකට අද විදුර සිංහල සංග්‍රහයෙන් ඔබට සවන් දිය හැකියි. උතුරු පළාත් සංවර්ධන කමිටුවට ප්‍රධාන අමාත්‍යවරයාද ඇතුළත් සම සභාපති කණ්ඩායමක් පත් කරන තෙක් එම කමිටු රැසීම් වලට දමිළ ජාතික සංධානය සහභාගී නොවීමට තීරණය කරයි. පළාතේ වැඩි දේශපාලන බලයක් හිමි දමිළ ජාතික සංධානයේ ප්‍රධාන අමාත්‍යවරයාත් ආණ්ඩුකාරවරයාත් කැබිනට් ඇමතිවරුත් එම සභාපතිවරුන් ලෙස පත් කළ යුතු බවයි සංධානයේ පක්ෂ නායකයෙකු දිවයින පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ. රැසීම් වල න්‍යායපත්‍රයේ රැසීමට දින තීරණය කිරීමෙන් පසු ලබා දිය යුතු බවත් සඳහන් කොට ඇතීම ප්‍රකාශකයා පෙරේදා පැවති සංවර්ධන කමිටු රැසීමට දමිළ ජාතික සංධානයේ සහභාගී නොවූ බවත් ඒ වෙනුවට තම ඉල්ලීම් කමිටුවට ලබා දුන් බවත් පවසයි.
නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවට වැඩම කරන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් යවුණු නිල ආරාධනා පත්‍රයක් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පාප් වහන්සේට පිළිගැන් වූ බව වාර්තා වෙයි. ඊයේ වතකානුවේදී පාප් වහන්සේ හමු වූ ගෝඨාභය මහතා දශක තුනක යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව ලබා ඇති දියුණුවත් සංහිඳියාවත් පිළිබඳව පාප් වහන්සේ දැනුවත් කොට ඇති අතර ජනාධිපති රාජපක්ෂ මහතා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස වූ ආරාධනා පත්‍රයේ බහර දුන් බවයි ජනමාධ්‍ය වාර්තා කරනුයේ. ලෝකසාමයේ වෙනුවෙන් පාප් වහන්සේගෙන ඇති පීවර අගය කොට ඇති ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණීම මගින් ශ්‍රී ලංකාව සහ වතිකානුව අතර බැඳීම තව තවත් ශක්තිමත් වන බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේට පෙන්වා දී ඇත. මෙම අවස්ථාවට නාවික හමුදාපති වයිස් ඇඩ්මිරාල් ජයනාත් කොළඹගේ රවිනා තාරසිංහ සහ රෝමයේ ශ්‍රී ලංකා තානාපති බෙනට් කුරේ සහභාගී වී ඇත. ලබන මාර්තුවේදී බොහෝ දුරට පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ හැකි බවයි වතිකානුවෙන් වාර්තා වන්නේ. හෙළ සිනමා නිලි රජින මාලිනී ෆොන්සේකා ජාත්‍යන්තර උපහාර මැද සිය රංගන දිවියේ 50 වසර සමරයි. 1963 දී නොරතරත වේදිකා නාට්‍ය රංගපාමින් තම රංගන දිවිය ආරඹ වූ අග්‍රගන්නේ නිලි මාලිනී ෆොන්සේකා 1968 දී සිනමාවට පිවිසි අතර එදා මෙදා තුර හෙළ සිනමාවේ බිහි වූ විශිෂ්ටතම නිලි ලෙස ගෞරවාදරයට පාත්‍ර වී තිබේ. 50 වසරක රංගන දිවියේ ඊටිකල දායකත්වය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ පැවැත්වෙන ආසියා පැසිෆික් සම්මාන උළෙල හෙවත් අප්සා උළෙලේ ජූරි සාමාජිකාවක් වශයෙන් කටයුතු කිරීමට ඇයට ඇරයුම් ලැබී තිබේ. ඇයට උපහාරයක් ලෙස දෙසැම්බර් පළවෙනිදා ආකාශ කුසුම් චිත්‍රපටයේ බ්‍රිස්බේන් හි තිරගත කිරීමටද තීරණය කොට ඇති බවයි අප්සා සංවිධායකයන් පවසන්නේ. එමෙන්ම ලබන දෙසැම්බර් 26 වෙනිදා සිට ජනවාරි 1 වෙනිදා දක්වා ඉන්දියාවේ බැංගලෝරියේ පැවැත්වෙන 6 වෙනි බැංගලෝර අන්තර්ජාතික සිනමා උළෙලේදී මාලිනී ෆොන්සේකා ප්‍රත්‍යාවලෝකයේ සිනමා දැක්මක් පැවැත්වෙන අතර එහිදී බඹරු ඇවිත් එයා දැන් ලොකු ළමෙක් සොල්දාදු උන්නේහි නිධානය සහ ආකාශ කුසුම් යන චිත්‍රපට තිරගත වීමට නියමිත බව බැංගලෝරෙන් වාර්තා වෙයි. නවසීලන්තයට එරෙහිව අද පැවැත්වීමට නියමිත 20x20 තරගයෙන් ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය කරුණක්ව තිබෙන බව 20x20 ජාතික කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසයි. අද ජයග්‍රහණය කළහොත් තරගාවලියේම ජයග්‍රහණය ශ්‍රී ලංකා පිළිලට හිමිවන අතර 20x20 ලෝක ශ්‍රේණිගත කිරීමේදී ප්‍රථම ස්ථානයේ සිටීමට ශ්‍රී ලංකා පිළිලට හැකිවන බවයි චන්දිමාල් පවසා සිටියේ. ශ්‍රේණිගත කිරීමේ වඩා පහලින් සිටින නවසීලන්තයට අද දින පරාජය වුහුත් ශ්‍රී ලංකා පිල දැනට සිටින ප්‍රථම ස්ථානයේ සිට හතරවන ස්ථානය දක්වා පහතට වැටෙන බවයි ක්‍රිකට් විස්තර විචාරකයන් පවසනුයේ. බංග්ලාදේශයේ පවතින තත්ත්වයේ ශ්‍රී ලංකාවේ තත්ත්වයට සමාන බැවින් ඉදිරියේදී පැවතින ලෝක කුසලන් තරගාවලියේදී ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවට තම විශ්වාසයද චන්දිමාල් ජනමාධ්‍යවලට දක්වා සිටි බවයි ජනමාධ්‍ය වාර්තා කොට සිටින්නේ. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි 20x20 ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7ට ආරම්භ වීමට නියමිත වේත. අද විනිමය අනුපාතය 1 ඕස්ට්‍රේලියානු ඩොලර එක ගණන් මිල රුපියල් 123.73යි 1 ඇමරිකානු ඩොලර එක ගණන් මිල රුපියල් 130.96යි 1 ඕස්ට්‍රේලියානු ඩොලරයක් ඇමරිකානු 93යි. ප්‍රවෘත්ති අවසන් කිරීමට සාරාංශය යලිත් 2014 ආයවැය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. දරිද්‍රතාවය අවම කිරීම, වෙළඳ සම්බන්ධතා වැඩි දියුණු කිරීම ඇතුළු කරුණු රාශියක් පිළිබඳව නිල වශයෙන් එකඟ වීමෙන් අනතුරුව වසර 2014 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍යනායක සමුළුව අවසන් වෙයි. උතුරු පළාත් සංවර්ධන කමිටුවට ප්‍රධාන අමාත්‍යවරයාද ඇතුළත් කළ යුතු බව දමිළ ජාතික සන්ධානය පවසයි. ශ්‍රී ලංකාවට වැඩම කරන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් නිල ආරාධනාවක් වතිකානුවේදී බාර දෙයි. ජාත්‍යන්තර මැදන සිනමා නිලි රජින මාලිනී ෆොන්සේකා සිය රංගන දිවියේ 50 වන වසර සමරයි. අද පල්ලෙකැලේ 20x20 තරගයේ ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව නායක චන්දිමාල් පවසයි. විදුර සිංහල සංග්‍රහයේ සතියේ ප්‍රවෘත්ති මෙන් සමාප්තයි. You are listening to SWA FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese, every Thursday from 10 p.m. to 11 p.m.
New South Wales ස්කෙට් සංවිධානයේ වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වෙන දිනේ 2013 දෙසැම්බර් 1 ඉරිදා සවස 3:30ට කාලිම්පර්ඩ්හි නෝත්‍රොක්ස් පාරේ ඩොන්මෝ ප්‍රජාශාලාවේදී පැවැත්වේ. මේ සඳහා පැමිණෙන මෙන් ඔබ සැමට ස්කෙට් සංවිධානයේ ආරාධනා කරයි. සිංහල සංස්කෘතික හමුවේ වර්ෂ අවසාන විනෝද රාත්‍රිය සහ නත්තල් සදය මේ වසරේ ඉතාම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු දා ඇති පුවත අපි ඔබට ගෙනෙන්නේ ඉතාම සතුටින්. දෙසැම්බර් නිවාඩුවට ලංකාවට යන්න කලින් දිව පිනවන ආහාර වේලක රසයත් සවන් පිනෙන මියුරු සංගීත රාවයත් මුසු කරමින් හිත මිතුරන් සමගින් හිතේ හැටියට නිදහසේ සතුටු වන්නට සිංහල සංස්කෘතික හමුව ඔබ සැමට ආරාධනා කරයි. නත්තල් නාට්‍ය, කැරොල් ගීතිකා සහ නත්තල් සීයා සමගින් මෙම සන්ධ්‍යාව නොවැම්බර් මාස 30 වන සෙනසුරාදා සවස 6:30 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කාලිංෆර්ඩ්හි ඩොන් මුව ප්‍රජාශාලාවේ ඇතුළු වීම නොමිලේ. ප්‍රණීත ආහාර පාන පහසු මිලට. වැඩි විස්තර සඳහා අමතන්න මංජුල 0741 0408 658, නිහාල් 0409 0769 861. ඔබ අප දන්නවා පසුගිය සතියේ ශ්‍රී ලංකාවටත් ඒ වගේම ලෝකයටත් ඉතාමත් විශේෂ මාතෘකාවක් වෙලා තිබුණු පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය සමුළුව අවසන් වුණා. ඉතින් අද අප මේ විදුරු සිංහල සංග්‍රහය තුළින් සූදානම් වෙන්නේ මේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව තුළින් පසුව විවරණයක් කිරීමටයි ශ්‍රී ලංකාවේ මේ සමුළුව සහ ඊට අදාළව කෙරෙන අනිකුත් කාරණා පිළිබඳව. මේ ශ්‍රී ලංකාවේ පැවතුන මේ සමුළුව කඩාකප්පල් කිරීමට මම හිතනවා ලෝකයේ විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් වෙලා හිටියා. ඒකට මුලින්ම ශ්‍රී ලංකාවේ මේ සමුළුව නොපැවිත්වීමටත් කටයුතු ඒ කටුණු කාරණා ගෙන ගියා. ඒ වගේම මේ සමුළුව වර්ජනය කිරීමටත් යම් යම් පාර්ශ්වවලින් උත්සාහයක් ගෙන ගියා. ඒ අනුව යම් යම් රාජ්‍යයන් ඒ සමුළුව මේ වන විට වර්ජනය කර තිබූ බවකුත් අපිට වාර්තා වුණා. ඉතින් අද මේ සමුළුව දැන් අවසන් වෙලා ඇත්තරම දැන් මොකද්ද මේ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය? මොකද්ද මේ ශ්‍රී ලංකාවේ මේ පැවතුණු මේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව තුළින් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වුණේ? ඒ වගේම මේ බලාපොරොත්තු වුණු දේවල් අපිට ලබා ගන්න හැකි වුණාද? අද මේ පිළිබඳව විවරණයක් ගෙන ඒමට අප ගෞරවයෙන් ආරාධනා කරා විදුරු සිංහල සංග්‍රහය තුළින් කවදත් සම්බන්ධ වෙන දේශපාලන විචාරක නිශාන්ත ජයකොළගේ. ආයුබෝවන් නිශාන්ත. ආයුබෝවන් පුල්. ඒ වගේම අද මේ සඳහා සම්බන්ධ වෙනවා සුජීව. ඒ වගේම අද මේ අපි තෝරාගත් මේ මාතෘකාවට කොහොමද දැන් මේ සමුළුව අවසානයේ මොකද්ද අපි ලබාගෙන තියෙන්නේ මේ සමුළුව තුළින්? ඔව්, මම හිතන්නේ මේ ගැන අපි කතා කරන්න කලින් අපිට එච්චර වැඩි කාලෙකුත් නැහැ. එක විනාඩියකින් මේ නොබෙදි ජාතීන්ගේ සමුළුව පිළිබඳව පොඩි ඉතිහාසය පිළිබඳව විනාඩියක් තත්තර පොදු රාජ්‍ය මණ්ඩලයේ මේ සමුළුවේ ඉතිහාසය පිළිබඳ පුංචි මතක් කිරීමක් කරනවා. මේක මුලින්ම නම් කරලා තියෙනවා කොලෝනියල් කොන්ෆරන්ස් කියලා තමයි කියලා තියෙන්නේ. මුල්ම කොලෝනියල් කොන්ෆරන්ස් කියන මේ රැස්වීම 1887 පස් දෙනෙක් එකතු වෙලා තියලා තියෙනවා. ඔවුන්ගේ යටත් විජිත රටවල් පාලනයේදී ඇතිවෙන ගැටලු සාකච්ඡා කරන්න. ඊට පස්සේ මේක දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මුල් වරට 1973 තමයි පළවෙනි සමුළුව පවත්වලා තියෙන්නේ. ඊට පස්සුව රටවල් 17ක සමුළු 22ක් පවත්වලා තියෙනවා. විශේෂයෙන් ඔස්ට්‍රේලියාව සමුළු 3ක් පවත්වලා තියෙනවා. ලංකාව පැවැත්වෙන සමුළුව තමයි මේ පහුගිය දවසන් වුණේ. මතර උපුල් මුලින්ම ඇහුවේ මේ පසු විවරණයක් කරන්න කියලා. මට ඇත්තටම හිතෙන්නේ අපි දැන් ඉන්න විවේක කාලේ නාට්‍යයක් බැලුවට පස්සේ තියෙන්නේ මේ නාට්‍ය ඉවර වෙලා ඒක රස විඳින. මොකද මම නාට්‍යයක් කියලා අදහස් කරේ ඇත්තටම මට හිතෙනවා මේක නාට්‍යයක්. චෝගම් කියලා නාට්‍යයක් තමයි පැවැතුනේ. මොකද හේතුව මේ නාට්‍යයක් අපි දන්නවා සාමාන්‍ය ගම්වල නාට්‍යයක් කරද්දී වේදිකාවක් තියෙනවනේ. වේදිකාව තමයි කොළඹ. ඒ වේදිකාව හොඳට සරසලා පාරවල් හෝදලා පුටු පනවලා ආසන පනවලා නළුවෝ නිළියෝ රටවල් 57කින් ආවා.
එයාවට පස්සේ සමහර නළු එක එක චරිත වලට රඟපෑවා සමහර අය දුෂ්ටියට රඟපෑවා සමහර අය දැන් ඔස්ට්‍රේලියාවේ ටෝනි එබට් වැනි අග්‍රාමාත්‍යවරයෙක් ලංකාවට බොහොම හිතවත් විදිහට රඟපෑවා මේ ඔක්කොම තමුන්ගේ හිතට එකඟව නෙමෙයි ඇත්තටම රඟපෑවේ ඒ ඒ රටවල පවතින දේශපාලන වතාවරණය සහ තමුන්ට වාසියක් ගන්න පුළුවන් ආකාරයට මේ චෝගම් සමුළුවේ වේදිකාවේ රඟපෑවා ඉන්දියාවේදී ඔවුන්ගේ ඉන්දියානු ජනාධි අගමැතිවරයාට මේ සමුළුවට ඉන්න උවමනාව තිබුණත් නමුත් රටේ අභ්‍යන්තර දේශපාලන වතාවරණය නිසා ළඟින් මැතිවරණ නිසා ලැබෙන ඡන්ද නිසා ඔහු වෙනම චරිතයක් මේ නාට්‍ය රඟපෑවා ඊළඟට ඔස්ට්‍රේලියාව බොහෝ විට මානව හිංකම් පිළිබඳව බොහොම දැඩිව කතා කරන රටක් වුණත් ලංකාවෙන් එන බෝට්ටු නවත්ත ගන්න ඕන හින්දා වෙනම චරිතයක් මේ නාට්‍යද රඟපෑවා ඊළඟට මොරිෂස් දිවයිනේ තමයි ඇත්තටම ඊළඟට චෝගම් සමුළුව තියන්න තිබුණේ නමුත් ඒ කට්ටිය චෝගම් සමුළුවත් අපිට එපා අපි එන්නෙත් නැහැ කියලා වෙනම චරිතයක් රඟපෑවා ඒ හින්දා මෝල්ටා රාජ්‍යය තමයි ඊළඟ සැරේ මේ සමුළුව තියන්නේ ඊළඟට කැනඩාවේ ඉඳලා ඒත් තව චරිතයක් රඟපෑවා ඒ වගේම ප්‍රධාන නළුවා වුණේ ඇත්තටම බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඔහු වෙනම චරිත නිරූපණයක් කරා ඔහුගේ රට තුල තිබෙන දේශපාලන වතාවරණයට ගැලපෙන විදිහට. ඉතින් මේක ලොකු මුදලක් වියදම් කරලා කරපු නිෂ්පාදනයක්. ඉතින් මේ නාට්‍යට අවශ්‍ය ආම්පන්න ගෙනාවා, ආනවාහන ගෙනාවා. අවසානයේ මම රටක් කෙරෙට ගත්තම අපිට ලැබිච්ච දෙයක්වත් නැහැ. මම හිතන්නේ රටට ආර්ථික වශයෙන් දැඩි බලපෑමක් වුණා මේ සමුළුවට ගිය මුදල්. මොකද හේතුව මේ සියලුම මුදල් පරිපාලනය අපිට ලැබෙන්නේ නැහැ. මේ සමුළු පවත්වන්න කොටසක් රටේ මුදල් වෙන් කරන්න ඕනේ. ඒ නිසා මම තියන්නේ අවසානයේ ඇත්තට මුණ එක මේක දෙයයි උන් ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කරා රටවල් වල දුප්පත්කම දුරු කිරීම ඊළඟට වෙළඳසා තරුණ කටයුතු මේවා බොහොම සරල දේවල් ලෝකයේ ඕනෑම රටවල් අතර කරන ගරුදුන් වලදී අද වර්තමානයේ කතා කරන දේවල් ඒ නිසා කිසිම වැඩක් වුන් නැති දෙයක් කියලා තමයි මට නම් තේරෙන්නේ අවසානයේදී. ඔව් ඒ අතරේදී මම හිතනවා මේ පහුගිය වකවානුව ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවට විවිධ පාර්ශ්ව වලින් කියන්නේ මේ ධනවාදී ඇමරිකාවත් ඒ වගේම මේ බ්‍රිතාන්‍ය ඇතුළු මේ ධනවාදී රටවල් වලින් ඉතා විශාල වශයෙන් මේ චෝදනාවක් කියලා වුණා මොකද මේ යුද අපරාධ සම්බන්ධයෙන් මේකට යම් ආකාරයකට හෝ පිටුවහලක් වුණාද මේ පිළිවෙල සුජීව මොකද ඒකට කියන්නේ දැන් මෙතනදී ඇත්තටම මේ මුලින්ම ශ්‍රී ලංකාව ලැබපු එක්තරා ජයග්‍රහණයක් හැටියට අපිට පැහැදිලිවම කියන්නට පුළුවන් මුලින්ම මේ සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වන්නට එපා මේ පවත්වන ඉඩ දෙන්න එපා මේ වෙනුවෙක මාරු කරන්න වෙන තැනකට ගෙනියන්න ඕනි කියලා බොහෝම සැරට ලොකු උද්ඝෝෂණයක් ගියා. නමුත් කොහොම හරි පවත්වන්න හැකි වෙච්ච එක ලොකු දෙයක්. මොකද ඔච්චර මුදලක් වියදම් කරලා පවත්වන්න බැරි වුණා නම් ඒක ලොකු අපරාධයක් වෙනවා. ඒ නිසා ඒක පළවෙනි ජයග්‍රහණය. දෙවෙනික තමයි මං හිතන්නේ කොහොමටත් මං හිතන්නේ නිශාන්ත කියපු ඒකත් එක මම බොහොම එකග වෙනවා. මොකද පොදුරාජ්‍ය මණ්ඩල රාජනායක සමුළුවේදී බොහෝ වැඩ කෙරෙන්නේ නැහැ. බොහෝ වෙලාවට රාජනායකයෝ ඇවිල්ලි වෙලා කතා බහ කරලා යනවා මිසක් බොහෝ වැඩි වෙනසක් ඒ රටවලට ඇති වෙන ප්‍රති මොනම රටකටවත් ශ්‍රී ලංකාවේ පැවතුනා කියලා ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටවලට හම් වෙන ප්‍රතිලාභයක් නෑ. විශේෂයෙන්ම ගත්තොත් මේ පරිසර දූෂණය නැවැත්වීම පිළිබඳව ඒ සඳහා දියුණු නැති රටවල් වලට මුදල් ආධාර දෙන්න ඕනේ ඒ සඳහා වැඩ කටයුතු කරන්නට කියලා යන කාරණේදී කැනඩාව සහ ඕස්ට්‍රේලියාව එකට සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. ඒකට මුදල් ප්‍රතිපාදන දෙන්න අවශ්‍ය නැහැ කියලා. මොකද උන් දන්නවා මේ මුදල් ප්‍රතිපාදන දුන්නට එයින් කිසි වෙනසක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මහලොකු වෙනසක් වෙන්නේ නැහැ. මේ රාජනායක හම්බුලා කතා බහ කරන එක තමයි වෙන්නේ. නමුත් මෙතනදී ශ්‍රී ලංකාව බලාපොරොත්තු වුණේ වසර 30ක යුද්ධයකට පස්සෙත් තාමටත් වසර 2009 ඉඳලා මේ වෙනකන් සංචාරකයෝ එනවා. නමුත් යම්කිසි ප්‍රමාණයකට ආර්ථිකයේ දියුණුවක් තිබුණත් මේ ආර්ථිකයේ බොහොම දැඩි වේගයකින් ඉස්සරහට ගෙනියන්න විදිහක් තිබුණේ නැහැ. මොකද ආයෝජ්‍යකයෝ ලංකාවට එන ප්‍රමාණය අඩු වෙලා තිබුණා. ඒ සඳහා වුන් පැහැදිලිවම වැඩි පිළිවෙලක් සකස් කරලා තිබුණා. මේ ව්‍යාපාරික ප්‍රජාව හම්බ වෙන වෙනම ස්ථානයක් ලෑස්ති කරලා තිබුණා. ඒ සඳහා වුන් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් විරුද්ධ වෙලා අමාත්‍යවරු එහෙම බැන බැන හිටපු ජේම්ස් පැකර්ව ප්‍රධානම අර නිශාන්ත කිව්වාගේ නළුවා හැටියට ගෙනල් ඉවල කතිකය හැටියට දැම්ම ප්‍රකාශ කොට සිටියේ ශ්‍රී ලංකාවේ තමයි මේ වෙනකොට ආයෝජනය කරන්න සුදුසුම රට. ශ්‍රී ලංකාව තමයි හොඳම ආයෝජනය කරන්න රජයක් තියෙන රට. ඒ වගේම ඉන්දියාව සහ චීනයේ මධ්‍යම පාන්තිකයන්ගේ වැඩිවීම ඉදිරි වසර පහේදී ඉදිරි දශකයේදී වැඩිවීමත් සමගම ශ්‍රී ලංකාව තමයි සුදුසුම මර්මස්ථානය වෙන්නේ ආයෝජන සඳහා කියලා. ඉතින් මං හිතන්නේ එතනදී ජේම්ස් පැකට බැන බැන හිටපු අමාත්‍යවරු පවා කිසිම සද්දයක් බද්දයක් නැතුව දැන් මේ වෙනකොට හැංගිලා ඉන්නවා. නමුත් මේ ඇත්තරම ඔහු එහිදී
බලාපොරොත්තු වන්නේ මේ කැසිනෝ ව්‍යාපාරයට සම්බන්ධ කටයුතු කරගෙන යන්නට. මම හිතන්නේ ඒ අතින් බැලුවාම ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙච්ච එකක් සමුලෝ පැවැත්වීමට ලැබුණා. ඊළඟට රාජ්‍ය නායකයෝ කීප දෙනෙක් හැරෙනකොට රාජ්‍ය නායකයෝ ආවා. වැඩසටහන ඉතාම සාර්ථකව පැවැත්වුණා. අපිට දැන් බැලුවොත් ගිහිල්ලා බලන්න පුළුවන් channel 4 නාලිකාවේ ඒ අයගේ ට්විටර් account වලට ගිහිල්ලා බැලුවොත් බලන්න පුළුවන් ආරම්භක උළෙල පිළිබඳව ඔවුන් ඒ අවස්ථාවේදී ට්විටර් වල දාලා තිනවා ස්ටනින් පර්ෆෝමන්ස් කියලා ඉවරලා ඒගොල්ලෝ දාලා තිනවා ඒ සම්බන්ධයෙන් ඒගොල්ලෝ පුදුමයට පත් වුණා කියලා මේ වගේ එකක් කරපු ඒක පිළිබඳව ඒක විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍යයත් අනිත් කටයුතුත් විවේචනය කරන කොටසක් හැටියට. නමුත් පොදුවේ මට හිතෙන හැටියට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙච්ච ජයග්‍රහණ සමුළු පැවැත්වීමට ලැබුණා. දෙවෙනි එක ව්‍යාපාරික ප්‍රජාවට එන්න ලැබුණා. මේ නිසා අර ඒ සඳහා වියදම් ඕනම එකක තියෙනවා අපි ආයෝජනයක් කරන්නට ඕනේ අපි ලාභයක් ලබා ගැනීම සඳහා. ඒ සඳහා කරපු ආයෝජනයක් හැටියට දැක්වුවොත් මේ ව්‍යාපාරික ප්‍රජාව ඇවිල්ලා සම්බන්ධ වීම එතෙන්දි මම හිතන්නේ ලොකු ආයෝජනයක් කියලා මට හිතෙනවා. ඔව් මම හිතන්නේ දැන් අර නිශාන්ත මේ සාකච්ඡාව පටන් ගැනීමෙදි කිව්වාගේ මේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව කියන මේ 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 ආයතනේ පටන් ගත්තේ මේ කාගේ උවමනාවටද? මේ මේ බ්‍රිතාන්‍ය යටත් විජිත වශයෙන් තිබුණ මේ රටවල උවමනාවටද? එහෙම නැත්නම් මේ යටත් විජිත පවත්වාගෙන ගිය බ්‍රිතාන්‍ය උවමනාවටද? නෑ මේකේ මූලික සමුළුව පවත්වලා තියෙන ඇත්තට මේකට මේ චෝගම් කියලා නෑ. මේ චෝගම් කියන නම අවිලා තියෙන්නේ 1973 න් පස්සේ. නමුත් ඔවුන් මේක ආරම්භ කරලා තියෙන ඔවුන්ගේ යටත් විජිත වල ඇතිවන ගැටලු සාකච්ඡා කරන්න අවශ්‍ය වේදිකාවක් හැටියට තමයි මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ. ඊට පස්සුව තමයි දැන් මේ රටවල් නිදහස ගත්තට පස්සේ මේක චෝගම් කියන නම කොමන්වෙල්ත් රාජ්‍ය නායකින්ගේ සමුළුවක් බඩ පරිවර්තනය කරලා ඒකේ ඔවුන්ගේ අර මුලින්ම තිබුණු අදහස් අයින් කරලා මේක නිකන් අර ඒ කට්ටියට නැවත වරක් එකතු වෙන්න ඉංග්‍රීසි කතා කරන බ්‍රිතාන්‍ය අටක් විශ්වවිද්‍යාල රටවල් වලට එකතු වෙන්න වසර දෙකකට සැරයක් අවස්ථාවක් හැදිර තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. නමුත් ඒකෙන් ඒකෙන් කියවෙනව නේද අනිත් අතට මේ වක්‍රෘතියෙන් මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය එහෙම නැත්නම් මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය දැන් නිදහස ලැබිලා මේ රටවල් බොහොමයකට කියන්නේ මේ රටවල් බොහොම දැන් නිදහස් රාජ්‍යයන් විදිහට පවතින්නේ. නමුත් ඒ තමන්ගේ අධිරාජ්‍ය තාමත් පවත්වා ගැනීමේ යම් අදහසකුත් එතන තියෙනවා කියලා අපි කියන්න පුළුවන්. මම හිතන්නේ ඒක ඒ අදහස අදට වළංගුයි කියලා. මොකද හේතුව ඕක සමහරට මීට අවුරුදු 30කට 40කට කලින් නම් වළංගු වෙන්න පුළුවන්. අද එහෙම දෙයක් නෑ. උදාහරණයක් ගත්තම දැන් අපි තමුන්ගේ ඉස්කෝලේට ගියාට පස්සේ අපි ඉස්කෝලෙන් අයින් වුණත් අපි රස්සාවක් කරත් අපි ඒ ඉස්කෝලේ ආදි ශිෂ්‍ය සංගමයට බැඳිලා ඉන්නවා ඒ ඉස්කෝලේට ඉන්න ආදරේට. නමුත් මෙතරම් මම හිතන්නේ නෑ මේ යටත් විජිත වලට තිබිච්ච ආදරේට මේ කට්ටිය ගිතුනවා එකතු වෙලා ඉන්නවා කියලා. නමුත් මේකේ ඇත්තටම කිසිම හරයක් තියෙනවා කියලා මම දකින්නේ නෑ. නමුත් මේකට සමගාමීව පැවැත්වෙන අර සුජීව කිව්වා වගේ කොමන්වෙල් බිස්නස් ෆෝරම් අන්න ඒ වගේ දේවල් යම්කිසි වාණිජමය වටිනාකමක් තියෙනවා සම්පූර්ණයෙන්ම. නමුත් මම අනිත් පැත්තෙන් මම කියන්නේ දැන් අපි ඔකට විවිධම් කරපු මුදල පිළිබඳව උදාහරණයක් ඇරලා ගත්තොත් අපි YouTube ගිහිල්ලා අර සුජීව කිව්වා වගේ බැලුවොත් 2011 පර්ත් සමුළුව පර්ත් වල තිබි සමුළුව අරගෙන බැලුවොත් ඒකයි ලංකාවේ සමුළුවේ ගත්තොත් අපි කොච්චර අනවශ්‍ය වීදමක් කරලා තියෙනවද කියලා අපිට අපූර්වට පේනවා. ඉතින් මම අහන්නේ දැන් ඕස්ට්‍රේලියාව වගේ රටක් ඒච්චර මුදලක් මේකට යට කරේ නැතිනම් අපි වගේ අපිට ප්‍රශ්න නැතිවෙන්නේ මේ තාමත් පාසල් වල ළමයි ගම් වල පාරයින් හිටගෙන ඉන්න බස් වලට ගන්න නැතුව වැස්සට තිබෙති මේ ඉස්කෝලේ යන්න. ඉතින් එහෙම තත්ත්වයක් තියදී අපි මෙච්චර මුදලක් මේ ආකාරයෙන් බෙන්ස් කාර් S400 මම හිතන්නේ බෙන්ස් එකක් මෙහෙත් ඩොලර් ලක්ෂ 5ක් කයක් වෙනවා මට දන්න විදිහට. ඉතින් මෙච්චර වාහන 57ක් ගෙනල්ලා මෙච්චර දෙයක් කරලා ඇයි අපි එච්චරම වේදම් කරලා අපි ඇයිද එහෙනම් අපි තවත් අර ගැතිභාවය පෙන්නුම් කරන්න කියන අදහසක් එනවා මේ 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 යටත් විදිහට. ඔව් දැන් මේකෙදි තව අතුරු ඵලයක් විදිහට මේ දැන්නවා. මොකද මේ සමුළුවට එන්නටත් ප්‍රථමයෙන්ම මේ ඩේවිඩ් කැමරන් බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයා කියලා හිටියා මේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නේ මේ මේ සමුළුවේදී එයා ප්‍රශ්න කරනවා කියලා. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මේක තිබුණේ මේකට න්‍යාය පත්‍රයට අදාළ නැති දේවල් මේ සමුළුවට ඉදිරිපත් කිරීමෙන් වළකින්න ඕනේ කියලා. මේ කතාව ඇතුළේදී කොහොම හෝ මේ ඩේවිඩ් කැමරන් යම් ප්‍රකාශයක් කරා මේ ලබන මාර්තු වෙන්න ඉස්සෙල්ලා මේ පිළිබඳව යම් සෑහීමකට පත් වෙන්න පුළුවන් උත්තරයක් ලබා නොදුන්නු ජාත්‍යන්තර වශයෙන් මේකට විමර්ශනයක් පවත්වනවා මේ පිළිබඳව ඉදිරියේදී යම් ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා. මේ තුලින් ශ්‍රී ලංකාවට නැවතත් මේ පීඩනයක් ඇති කිරීමට මේ බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයා සූදානම්ක් වුණා කියන එකද උඩ හිතන්න පුළුවන්. ඔව් මම හිතනවා මට එක දෙයක් මුලින්ම කියනවනේ බ්‍රිතාන්‍ය ලෝකේ අපි දන්නවා රාජ්‍ය නායකයෙක් රටකට ගියාම පිළිපැදිය යුතු ප්‍රොටෝකෝල් එකක් තියෙනවා. ඒක ඇත්තටම ඒක ඕනම රාජ්‍යනායකෙක් පිළිපදිනවා. මොකද හේතුව ඒක තමයි සාමාන්‍යයෙන් පිළිගත් රාජතාන්ත්‍රික බව. රටවල ප්‍රශ්න කතා කරන්න පුළුවන්. ලංකාවේ අපි ඔක්කොම දන්නවා මානව අයිතිවාසිකම් රැකිනවද නැද්ද කියන එකට උත්තරේ අපි ඔක්කොම අපිට හතරද සාක්ෂිට එකව කතා කරොත් අපි දන්නවා මොකක්ද ඔකට උත්තරේ කියලා. නමුත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවේ ගුවන්තොටුපළට බැස්ස ගමන්ම ඔහුව පිළිගන්න හිටපු ළමයි පවත්වපු ඒ නැටුම
ඒකවත් අඩුම ගානේ ඒක පිළිගත්තේ නැහැ. ඊළඟට අමුත්තන්ගේ පොතේ අස්සම් කරේ නැහැ. ඊළඟට රජයේ තියෙන අනුදැනුමකින් තොරව යාපනයටිය මම කියන්නේ යාපනයට යන්න බෑ කියලා ඒක හරි. මොකද රටේ උඩතනට ගිහිල්ලා සත්‍ය තත්ත්වය දැනගන්න පුළුවන්. නමුත් මම හිතනවා රාජ්‍ය නායකයෙක් වුණාම රටක තියෙන රාජ්‍යතාන්ත්‍රික බව ඒ රටේ තියෙන දේවල් පිළිපදින්න ඕනේ. ඒ කියන්නේ ඒක තමයි සාමාන්‍ය පරිණත නායකයෙකුගේ තිබිය යුතු ලක්ෂණ. ඒකේ අනිත් පැත්ත තමයි දැන් උපුල් කතා කරපු මානව හිමිකම් පිළිබඳව ප්‍රශ්නේ කතා කරොත් දැන් අපි දන්නවා මීට කලින් නාවි පිල්ලේ ලංකාවට ඇවිල්ලත් දැන්ට ගිහිල්ලා තියෙනවා ලබන අවුරුදු මාර්තු වෙනද කලින් මේකට අවශ්‍ය ක්‍රමයක් ක්‍රියාමාර්ගයක් නොගත්තොත් ඔවුන් මේක ජාත්‍යන්තරී උදාධිකරණයකට ගෙනියන්න උත්සාහ කරනවා කියලා. ඉතින් ඒ පණිවිඩයම තමයි කැමරන් බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍රය ලංකාවට ඇවිල්ලා ප්‍රකාශ කරේ. නමුත් මම කියන්නේ මේකයි මේකට යම් කිසි දෙයක් රජය කළ යුතු වෙනවා. මොකද හේතුව පැහැදිලිව පේනවා යම් කිසි යම් යම් තැන්වල මේක අපි LTT එකයි යුද හමුදාවේ සමාන කරන්න බෑ. LTT එක කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් ආයුධාරම් කිසිම ලෝකයක යුද නීතියක් ක්‍රියාත්මක පිළිපැදින් නැති ත්‍රස්තවාදී සංවිධානයක්. නමුත් ආරක්ෂක ලංකාවේ ආරක්ෂක හමුදාව කියන්නේ ලක්ෂ 170,000ක් පමණ ඉන්න හමුදාපතිවරයෙක් යටතේ කමාන්ඩ් ඇන්ඩ් කන්ට්‍රෝල් කියන එක තියෙන හමුදාවක්. ඉතින් මේ හමුදාවේ යම් යම් මම කියන්නේ හමුදාවේ 100%ක්ම මානව හිමිකම් උල්ලංඝනය කරා යුද්ධදී සාමාන්‍ය වැසියන් ඝාතනය කරා කියලා. නමුත් අපිට පේනවා ලැබිලා තියෙන යම් යම් සාක්ෂි දියා බලපුවා අපි ඒවා බොරුයි කියලා එකහෙලාම ප්‍රතික්ෂේප කරන්න බෑ යම් යම් අවස්ථාවල මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙනවා කියලා. මම කියන්නේ රජයට අයිතියක් තියෙනවා රජයට යුතුකමක් තියෙනවා අඩුම ගානේ ඒ සිද්ධීන් ගැන පමණක්වත් සොයා බලා යම් කිසි ආකාරයක කටයුතු කරන්න. ඉතින් ඒක නොකරන තාක්කල් විදේශ රටවල තියෙන බලපෑම එන්න එන්න වැඩි වෙනවා. ඒකේ අනිත් පැත්ත තමයි ඉතින් ඊළඟට බ්‍රිතාන්‍යයට විරුද්ධවත් තියෙනවා. ඒ වගේම ඉරානයේ කරන අෆ්ගනිස්තානයේ කරපු යුද්ධය පිළිබඳව ඔවුන් කරපු පසුවිපරම තාම ප්‍රකාශයටපත් කරලා නැහැ. ඒ හින්දා ඔවුන්ගෙත් යම් යම් ගැටලු තියෙනවා මේ ප්‍රශ්න ගැන කතා කරද්දී. ඒ වගේම මේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පිළිබඳව කතා කරද්දී ඔහු අත්‍තරම නිශාන්ත කිව්වාගේ රඟපෑමක් තමයි අත්‍තරම කරේ. ඔහු එක දවසක් පමණයි මෙම සම්මුලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ සිටියේ. ඒ දවස ඇතුළත තමයි ඔහු අත්‍තරම යාපනයේ සංචාරයකත් යෙදුණේ. ඔහුට චෝදනා තියෙනවා මේ විධායක කමිටු රැස්වීම වලටවත් ඔහු සහභාගී වුණේ නැහැ. මේ චොගම් එකට ඇවිල්ලා එහෙම නැත්නම් පොදු රාජ්‍ය මණ්ඩල රාජනායක සමුළුවට ඇවිල්ලා කියලා. ඒ වගේම ඔහු අවසානයේදී පවත්වපු මාධ්‍ය සඳහා මාධ්‍ය හමුවට ඔහු තෝරාගත්තු පිරිසක් විතරයි සම්බන්ධ කරගත්තේ. විශේෂයෙන්ම බටහිරට සම්බන්ධ මාධ්‍ය ආයතන කීපයක් විතරයි ඔහු සම්බන්ධ කරගත්තේ. ඔහු අනිත් මාධ්‍යවලට ප්‍රශ්න අහන්නට එහෙම උත්තර දුන්නේ නැහැ. ඒක නම් සුජීව දෙපැත්තෙම කරන උදාහරණයක් ගත්තම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍රය තමුන්ට හිතවාදී මාධ්‍ය කණ්ඩායමක් ගත්තා වගේම ලංකාවේ ජනාධිපතිවරයාත් තමුන්ගේ මාධ්‍ය සාකච්ඡාවලදී ඔහුගෙන් ඇසිය යුතු ප්‍රශ්න ඇසිය යුතු ඔහුට හිතවාදී පිරිසක් පමණයි බොහෝ විට ගන්නෙ. වෙන උදාහරණයක් ගත්තම දැන් channel 4 එකේ කට්ටියට එන්න දුන්නේ නැහැ. මං කියන්නේ ඒක වැරදි. ඔව්. එතකොට ඒ වගේම තමයි මේ අග්‍රාමාත්‍ය කැමරන් මහතා යාපනයට ගියේ වෙලාවේ යතුරුදු දන් ගිය අය හවස දෙකේ ඉඳලා රැස් වෙලා හිටියා දොරයප්පා ක්‍රීඩාංගණයේ අසල. මේ කැමරන් මහතාව හමු වෙන. නමුත් ඔහු කෙලින්ම ගිහිලිවරලා පුස්තකාලයට ගිහිලිවරලා විග්නේශ්වරන් මහතා හමු වෙලා සාකච්ඡා කළා. අර මිනිස්සු ගැන බලන්නේවත් නැතුව අනිත් පැත්තට ඇවිල්ලා තිබුණා. ඔවුන් මේ පිළිබඳව දැඩිව මේ වෙන විට දමිළ වෙබ් අඩවි වලට ලියන කැමරන් මහතාගේ ක්‍රියාකලාපයේ පිළිබඳව. මෙහිදී ඇත්තටම මේ අපේ කාල වේලාවත් එක්ක කියන්න ඕනේ මේ මුර්ෂි දේශයේ පිළිබඳව ඇත්තටම සඳහන් කළ යුතුමයි. පසුගිය දැන් සතියකට විතර කලින් මේ රැස්වීමට කලින් ඉන්ටර්නැෂනල් කොන්ෆරන්ස් ඔෆ් තමිල් ඩයස්පෝරා සොලිඩරිටි කියන සංවිධානයේ පවත්වපු උත්සවයකට මුල්ෂියස් ජනාධිපතිවරයා තමයි එම සමුළු ඕපන් මේ පටන් ගත්තේ. එහිදී යුද අපරාධ සිදු කිරීම ඒ වගේම ඒ සඳහා අනුබල දීම යටතේ මේ වෝ ක්‍රයිම්ස් වලට ඒ සඳහා වෙනම ජාත්‍යන්තර කල යුතු බවට එහිදී යෝජනා වෙලා සම්මත වුණා. නමුත් මෙහිදී වුණේ මුර්ෂි දේශයේ නොපැමිණීමත් සමගම ඒ මෝල්ටාවට ගියා මේ ඊළඟ රැස්වීම පැවැත්වීම. ඔවුන්ට තිබුණේ මුර්ෂි දේශයේ බැරි වෙලාකත් ශ්‍රී ලංකාවට පැමිණුණා නම් ඊළඟ රැස්වීම පැවැතින්නේ මුර්ෂි දේශයේදී. එහිදී ඔවුන්ටයි සභාපතිත්වය යන්නේ. ඒ අනුව ඔවුන්ට ඔවුන්ගේ ന്യാයපත්‍රය හදාගන්නට බොහෝ දුරට ඉඩ තිබුණා. මේ විසිරලා තියෙන බෙදුම්වාදීන්ට පුළුවන්කම ඉඩ තිබුණා මුර්ෂි දේශයට ගියා නම් 2015 සභාපති තියෙන. නමුත් ඔවුන් සහභාගී නොවීම නිසා මම හිතන්නේ ඔවුන් කරගත්තේ ලොකු වැරද්දක් කියලා. එහෙම නැත්නම් ලොකු අඩුවක් කරගත්තා කියලායි මට නම් හිතෙන්නේ. ඔව් හොඳයි නිචාන්ත. ඉතින් දැන් මේ ඉදිරියේදී දැන් මේ වගේ ප්‍රතිඵල අපිට ලැබෙනවා. ඒ වගේම මේ වගේ තොරතුරු ලැබෙනවා. මේ වගේ මේ රාජ්‍ය නායකයන්ගේ හිතාමතා කරපු දේවල්. ඒ වගේම මේ අනාගතයේදී දැන් ඉදිරි වසර දෙක සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ චොගම් නව සභාපතිවරයා විදිහට කටයුතු කරනවා. මොන වගේ ප්‍රතිරූපයක් අපිට මේ ජාත්‍යන්තර ප්‍රවාහ තුලින් ලබා ගන්න පුළුවන් වේද මේ ඉදිරි කාලයේදී?
ඔව් මම හිතන්නේ අවංකවම කතා කරොත් ඊළඟ අවුරුදු දෙක තුනේදී දෙකේදී විශේෂයෙන්ම ලංකාවට තියෙන ප්‍රධානම අභියෝගය තමයි මේ කිසිම දෙයක් නෙමෙයි මානව අයිතිවාසිකම් පිළිබඳව කරන ජාත්‍යන්තරව කරන කටයුතු වලින් හරියට කොහොමද රජයක් කෙරෙට මුහුණ දෙන්නේ කියන එක ඒකට මම හිතන්නේ අර අපේ ලංකාව ඇතුළේ ප්‍රශ්න විසඳනවා වගේ මේ මේ මාධ්‍ය වේදීන්ට කෑ ගහලවත් එහෙම නැත්නම් මේ ස්ටේජ් වල කෑ ගහලවත් පාර්ලිමේන්තුවේ මේ මේ සත්තු වගේ හැසිරෙලවත් විසඳන්න බෑ ඒක බොහොම රාජ්‍ය තාන්ත්‍රිකව මුහුණ දිය යුතු ගැටලුවක් ඉතින් ඒක අභියෝගයක් රජයට මොකද හේතුව මම හිතන්නේ රජයට තාමත් තියෙනවයි කියලා යුද්ධෙදි බොහොම යුද්ධය පැවැත්ති වෙලාවේ ජාත්‍යන්තරය බොහොම හොඳට හැසිරුවා රජය විශේෂයෙන්ම ඉන්දියාවේ සහයෝගය අරගෙන අනිත් රටවල් වලටත් මේ යථාර්ථය තියුණු කරලා දීලා ඒ වෙලාවේ ඔවුන් යම්කිසි ආකාරයක ජාත්‍යන්තර මතය ලංකාවේ රජය පැත්තට නමුවා ගන්න අවස්ථාවක් තිබුණා නමුත් මේ ප්‍රශ්නේදී මම හිතන රජය හරියකට මේ ප්‍රශ්නෙට අවශ්‍ය විසඳුමක් හොයාගෙන නැහැ මම හිතන ඒක තමයි තියෙන ලොකුම අභියෝගය නමුත් මේ මේ කොමන්වෙල්ත් එමෙතන මේ චෝගම් එකේ සභාපති වුණයි කියලා මම හිතන්නේ ලොකු වෙනසක් වෙයි කියලා මොකද හේතුව උදාහරණයක් ගත්තම ඕස්ට්‍රේලියාවේ පහුගිය අවුරුදු දෙකේදී අගමැතිවරුම 3 දෙනෙක් මාරු වුණා ඉතින් ඔවුන්ගෙන්වත් මේ රටේ අපි දැක්කේ නැහැ මොකක් හරි අඩුම් ගන්න ඔවුන් තමයි සාමාන්‍ය බලවත් රටවල් මේ සමුළුවේ ඉන්න ලොකු දෙයක් වුණයි කියලා හින්දා මම හිතන්නේ මේ සභාපතිත්වය මම හිතන්නේ ඇත්තරම මේක ජනාධිපතිවරයා භාවිතා කරයි සමහර අය කියනවා ලබන අවුරුද්දේ මාර්තුවේදී ජනාධිපතිවරණයක් තියෙන්න පුළුවන් කියලා ලංකාවේ එහෙම වුණොත් මේක ජනාධිපතිවරණයට අවශ්‍ය ඡන්ද ලබා ගැනීමට ප්‍රතිරූපී ගොඩ නැගීමට යොදා ගන්න පුළුවන් මේක මේ සභාපතිත්වයේ තියෙනවා කියලා. ඉතින් ඒ ඇරෙන්න මම දකින්නේ නැහැ මේකේ මහා ලොකු දෙයක් කරන්න පුළුවන්. නමුත් අපිට තියෙන අභියෝගය තමයි මානව හිමිකම් පිළිබඳව ප්‍රශ්නේ. හොඳයි. ඉතින් අද අපි මේ සාකච්ඡාවට භාජනය කරේ පසුගිය සතියේ අවසන් වූ පුදුරු රාජ්‍ය මණ්ඩල සමුළුව පිළිබඳව සහ ඒ පිළිබඳව පසු විපරමයක් අද අපගේ වැඩසටහන් තුළින් අද මේ සඳහා සම්බන්ධ වුණා නිශාන්ත ජයකොඩි. ඉතින් අසන්නනි අද අපට ලැබී ඇති කාලයේ මෙසේ අවසන් වෙමින් පවතිනවා. ලබන සතියේත් රාත්‍රී 10ට ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී 10ට ඔබ හමුවට නැතෙක් ඔබ සැමට සුවදායක සතියක්. මුදුමති මුදුමති
සිත සැනසේ ඔබ දසුනේ ඍතු ඍතුරු වදුනේ දියුණු කටු අතරේ දිලෙන සිවුරලේ ඔබයි දීවන සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ රෝස කුසුම මගේ